ලංකාවට එන්නත් කෝටි 3ක් වමනයි. ඒ සියල්ලම මේ අවුරුද්දේ ලබා ගන්නට බැරි වෙනවා. නමුත් සියලු දෙනාටම මේ අවුරුද්දේ ලැබෙන්නේ නැති නිසා මේ වෛරසය පැතිරෙන එක තවත් පාලනය කරන වැඩසටහන වෛද්‍ය උපදේශකක අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. ආර්ථිකය කියලා ජීවිත බෙල්ලට දෙන්න එපා. මේක බහිරව කන්දක් නෙමෙයි. අපි ඩොලර් කෝටි 20ක් ආයෝජනය කරන්න නොවැම්බර් මාසේ එන්නත් වෙනුවෙන් අද මේ ප්‍රශ්නේ මේ රටේ නැහැ. විදේශ විනිමය ලබා ගන්න කියලා අපි ඉන්දියන් සංචාරකයෝ ලංකාවට ගෙනල්ලා මේ වෛරසය තවත් පැතිරුණා. එහෙනම් අද අපිට පෙනෙන්නේ මේ කොමිටි වලින් මේ වැඩ කටයුත්ත කරන්න බෑ. රටවහන්තු වුණා නම් ඒ වගේම ඌහනා උදවියට රජයෙන් සහනාගාර දිය යුතුයි. දැන් තියෙන්නේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමයි මේ බලතල අරගෙන මේ සැලැස්ම සකස් කරන්න. කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. මේ අතර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයද කොවිඩ් අවදානම හමුවේ රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. සුදර්ශනී ෆර්නාන්ඩෝ පුල්ලේ ඇමති තුමය උපරිමය කරනවා. සාමාන්‍යයෙන් අපි විපක්ෂයේ ඉන්න අය ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු ගැන හොඳ කියන්නේ නැහනේ. හැබැයි එතුමිය උපරිමය කරනවා කියලා අපිට මාධ්‍යෙම්ම පේනවා. අපි රජයට සම්පූර්ණ සහය දෙනවා ජීවිත බේරා ගන්න. ඒතර පක්ෂභේදයෙන් තොරව තමයි මේ වසංගතය වැළඳින්නේ කාටත්. එනිසා පක්ෂභේදයෙන් තොරව මේකට මුහුණ දෙන්න ඕන අපි සියලු දෙනාම. මේ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයෝ සියලු දෙනාම ලංකාවේ තියෙන වෛද්‍ය සංගම් හතරක් පැහැදිලිවම කියනවා අද මේ තත්ත්වය තුළ රට අඩුම ගානේ දින 14ක් වහන්න කියලා. නමුත් රජය මේක ඇහුන්නේ නැහැ වාගේ ඉන්නවා. මේ දෛනික ආදායම උපයලා ඉන්නේ. ඉතින් මෙයාට අසාධාරණයක් වෙන්න බෑ රට 100%ක් වහලා දාලා. ඉතින් මේ දෙගොල්ලම ආරක්ෂා කරනවා. ආර්ථික යුද්ධ ජයග්‍රහණය කරන්නත් ඕනේ, කොරෝනා යුද්ධ ජයග්‍රහණය කරන්නත් ඕනේ. ඉතින් එතුමාට ඉක්මන්සෝය ප්‍රාර්ථනා කරනවා. අපි දැනගත්ත අර ගිල්ල උද්ඝෝෂණ කරනකොට ඕකට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් අපි එතුමාටයි එතුමාගේ බිරිඳටයි සියලු දෙනාටම ඉක්මන්සෝය ප්‍රාර්ථනා කරනවා. රින් සුපින් එලියා වෙළඳ දෙලේ අඩුම මිලකට රුපියල් 160යි.